ඔබතුමා කොහොමද ප්‍රායෝගිකව යාඥා කරන්නේ? මට ඒක කියලා දෙන්න. උන්වහන්සේට යාඥා කිරීමේ වැදගත්ම දේ තමයි අවංකභාවය. අපිට බොරු කරන්න බෑ. මගේ ඇතුළාන්තයේ සැබෑ තත්වය ගැන 100%ක් අවංක වෙන්න. කෙනෙක්ට කියන්න පුළුවන් ඔයා අත්තුස්සල යාඥා කරන්න එපා. මොකද ඔය අත්තුස්සගෙනත් අද්දක වැදගත්. ලෝකේ යාඥා කරන අය මොන යාඥා වේවා? යාඥා නොකරන අය අතරයි වෙනසක් නැත්තම් වැඩක් නැහැ. සැබෑ අව්‍යාජ නිරෝගී යාඥා ජීවිතයක ප්‍රතිඵලයක් වශයෙන් අපි තුල සිටින ඒ ක්‍රිස්තුන් වහන්සේ බැබලෙන්ඩ පටන් ගන්නවා. සමිඳුන් නැතගත් ගමනක්. ගමනේ විශේෂ තැනකින් අපි පසුගිය වීඩියෝයේදී නැවැත්තුවා. අපි තිත තිබ්බේ සමිඳුන් සමග මානව සමදතා වර්ධනය කර ගැනීම තුළින් පිරිපුන් දිවියකට යන්නේ කොහොමද? ඉතින් ඒ ගමනේ ආකර්ෂණීය බවත් තව තවත් වැඩි වෙමින් මම ආචාර්යතුමත් එක්ක තවදුරටත් යන්න තීරණය කළා. ආයුබෝවන් මහාචාර්යතුමා. ආයුබෝවන්. මහාචාර්ය ඇන්ටන් මීමන මහතා අදත් මා සමග සම්බන්ධ වෙනවා. ඔබවත් මාවත් කැටුව සමිඳුන් නැත ගමනක් යන්න. දැන් මහාචාර්යතුමා මේ ගමන පටන් ගත්තන් පස්සේ මට දැනෙන දෙයක් තමයි මේ ගමන යද්දී මිහිපිට පේන සාධකයක් මිහිපිට පේන යම් කිසි පුද්ගලයෙක් ආකෘතියක් අපි කියනවා මොඩල් එකක් කියලා. එහෙම කෙනෙක් මට නැහැනේ ජීවත් වෙන කෙනෙක් පේන්න. අපි කියන්නේ ජීවමාන සාන්තුවරයෙක් මට පෙනෙන්නට නැහැ. මමත් ඔබතුමා මේ කතා කරන මේ දේව සංකල්පයත් අතර මේ දිවෙන්නා වූ බද්ධ වූ සම්බන්ධතාවය ගොඩනගා ගන්න මිහිපිට ආකෘතියක් මට නැහැනේ. මං කොහොමද ඒක හොයාගන්නේ? දැන් මෑත ඉතිහාසයේ එවැනි ආකෘති බිහි වෙලා තියෙනවා. ඒකක් අනිත් දේ තමයි දැන් ඇත්තට අපි ලෝකේ ඉන්න හැම කිතුණුවෙක්ම අපිට හමු වෙලා නැහැනේ. ලංකාවේ ඉන්න හැම කිතුණුවෙක්ම අපිට හමු වෙලා නැහැනේ. අපි නිගමනයකට එන්නේ අපි දන්න කිතුණුවන් දිහා බලලා. ඒතර අපිට අර හමු වෙලා නැති අය අතර ඇති යම් උදාර චරිත සැබෑ අනුගාමිකයන් ඇති. එනිසා අපට එතනදී ටිකක් විවෘතව සහ ඉවසීමෙන් ඉන්න වෙනවා අවසාන නිගමනවලට එන්නේ නැතිව. ඒ වගේම අපි දන්නවා වෙනත් රටවල් වලත් ඉඳලා තිනවා මෑත ඉතිහාසයේ. ඒ නිසා අපිට ක්ෂණිකව එවැනි ආකෘති දැක ගන්න බැහැ කියලා නිගමනවලට එන්න නරකයි. අපි ටිකක් ඉවසීමෙන් ඉන්න ඕන. අනිත් දේ තමයි දැන් කිතුණු දහමේ අවධාරණය කරන්නේ අනිත් අය ගැන නෙවෙයි. අපි තුමු යම්කිසි කෙනෙක් ක්‍රිස්තුන් වහන්සේව පිළිගන්නවා කියලා තමාගේ ස්වාමියාණන් වශයෙන් තමාගේ ගැලුම්කරුවාණන් වශයෙන් එතකොට ඒ පුද්ගලයා සාක්ෂි දැරිය යුතු. ඒ පුද්ගලයා තමාව අන් අයට ආදර්ශයක් ආලෝකයක් ආශ්වාදයක් ආශිර්වාදයක් වෙන විදිහට ගොඩනගා ගත යුතුයි. එතර අනිත් අය උන්වහන්සේගේ සැබෑ අනුගාමිකයන්ද අනිත් අය උන්වහන්සේ කියන දේ අනුව ජීවත් වෙනවාද කියන නැද්දක හොය හොය ඉන්න වෙලා නැහැ. හේතුව තමා බලනවා අනිත් අයට ආදර්ශයක් දෙන්න පරමාදර්ශී චරිතයක් වෙන්න. මොකද උන්වහන්සේ අපිව කැඳවන්නේ තනි පුද්ගලයන් වශයෙන්. උන්වහන්සේ කියනවා මා අනුගාමී වන්න. ඔබ අන් අයට ආදර්ශයක් වෙන්න බලන්න. ඔබ සැබෑ අනුගාමිකෙක් වෙන්න බලන්න කියලා. දැන් ඔබතුමාගේ ඒ නිරීක්ෂණය එහෙම නැත්නම් ඒ යම්කිසි ආකාරයක ඒ විවේචනය එක පැත්තකින් වළංගුයි. ඒ වගේම අපි ටිකක් පුළුල්ව විවෘතව සිටිය යුතුයි. ඇත්තටම අද ලෝකයේ ක්‍රිස්තුන් වහන්සේට සාක්ෂි දරන එක්කෙනෙක්වත් නැද්ද කියන එක ගැන. එහෙම ඇත්තට හොයාගන්න නැද්ද? අපි කියන්නේ බෙහෙතකටවත් හොයාගන්න නැද්ද? කලුණික වෙනවා වගේ කියලා කියනවා. ඔව්. එහෙම ඒක ඇත්තද කියන එක ගැන විවෘතව ඉන්න වෙනවා. දැන් අපි තුමු අපි නිගමනයකට ආවා කියලා විද්‍යාත්මකව සොයා බලලා එහෙම අය නැහැ කියලා. එතකොට ඒක ඇත්තට අභාග්‍යයට කාරණාවක් දුකට කාරණාවක්. මොකද එතන ලෝකයේ අද ලෝකයේ ක්‍රිස්තුන් වහන්සේගේ සැබෑ අනුගාමිකයන් සැබෑ ගෝලයන් නැතිවීම අභාග සම්පන්න දෙයක්. නමුත් අපි දන්නේ හෙට දවසේ අනිද්දා එන මාසේ නවෘදි බිහි වෙන්න පුළුවන්. ඒක අන්න එහෙම යන ගමනක්. ඒක ටිකක් ඉතින් අපිට සමහරක් වෙලාවට දරන්න අමාරුයි. එතනදිත් අපි විශ්වාසයෙන් යන්න ඕන අනාගතයේදී හරි එවැනි දැවැන්ත චරිත දැවැන්ත ක්‍රිස්තු අනුගාමිකයන් මේ ලෝකෙට බිහි වෙයි කියන ඒ බලාපොරොත්තුවෙන් ඒ විශ්වාසයෙන් තමයි අපි මේ ගමන යන්නේ.
දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ කියලා හැමතිස්සෙම කියනවනේ. උන්වහන්සේ උන්වහන්සේ කියලා හැමතිස්සෙම කතා කරනවා. එතුමානන් එතුමානන් කියලා කියනවා. හැමතිස්සෙම කතා කරනවා. දැන් ඔය කියන දෙවියන් වහන්සේත් එක්ක කතා කරලා තියෙනවද මහාචාර්යතුමා? දැන් මම ටිකක් මගේ අත්දැකීම් ගැන පොඩ්ඩක් කතා කරන්න ටිකක් මැලි වෙනවා. ඒ දෙවියන් වහන්සේ ගැන අනිවාර්යෙන්ම මම දන්නවා උන්වහන්සේ ඉන්නවා කියන එක. ඒ කියන්නේ මට කිසි සැකයක් නැහැ මේ වෙනකොට. කතා කරලා තියෙනවද? කතා කරලා තියෙනවා කියන්නේ දැන් මෙහෙම නෙවෙයි. ඔව් කතා කරලා තියෙනවා. ඒ උන්වහන්සේ කොහොමද එහෙම කතා කරන්නේ? දැන් මම ඔය බොහෝ විට කිතුනන් කියන දේක් තමයි අපි උන්වහන්සේත් එක්ක කතා කරනවා. අපි කතා කරනවා. කොහොමද කතා කරන්නේ? කතා කරනවා කියලා අපි අදහස් කරන්නේ මා පිළිබඳ දැන් මෙහෙම දෙයක් අපිට තියෙන අවශ්‍යතාවයක් හොඳ යාළුවෙක්ව පවත්වා ගන්න. හොඳ යාළුවෙක් කියන්නේ ඒ මිතුරා සමග මට ඕනෑම දෙයක් දෙසරයක් හිතන්න නැතුව කියන්න පුළුවන් වෙනවා. දෙසරයක් හිතනවා නම් ඒ කියන්නේ මට පොඩි සැකයක් තියෙනවා. මාන් ගැන සැක හිතයිද? මාව හාස්‍යයට ලක් කරයිද? මාව නෝන්ඩි කරයිද කියලා. හොඳ යාළුවෙක් කියන්නේ සමීප මිතුරෙක් කියන්නේ ඒ මිතුරා සමග මට මේ ලෝකයේ ඕනෑම දෙයක් මගේ ජීවිතය සම්බන්ධයෙන් ඕනෑම රහසක් ඕනෑම අඳුරු දෙයක් දෙසරයක් හිතන් නැතුව ඒ දේ මට පුළුවන් වෙන්න ඕන ඔහු හෝ ඈ සමග බෙදා ගන්න. ඒකනේ අපේ සාමාන්‍ය අත්දැකීම මනුෂ්‍ය මිතුරන් ගැන. දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් අපිට අන්න ඒ අත්දැකීමෙන් පටන් ගන්න පුළුවන්. එතකොට අපිට ජීවිතයේදී ඇතිවෙනවා ඒ වගේම අවබෝධයක් එනවා සමහර දේවල් අපේ හොඳම මිතුරට කියන්න උමනා වුණා සමහරකට මිතුරා ළඟ නොඉන්න පුළුවන්. ඔහු විදේශගත වෙලා ඉන්න පුළුවන්. දැන් මගේ පොඩි කාලේ ඉඳලාම ඉඳපු හොඳම මිතුරෙක් ලංකාවේ නෙවෙයි ඔහු පදිංචි. දර පොඩි කාලේ අපි නිතරම හමු වෙලා කතා බහ කරනවා අදහසුව මාරු කර ගන්නවා ප්‍රශ්න කියා ගන්නවා. දැන් ඒ දේ කරන්න බෑ. දැන් ඔහු විදේශගතව ඉන්නේ. එහෙම නැත්නම් සමහරවිට පවුලේ සමාජිකෙක් ඉඳ ඇති මාමා කෙනෙක් නැන්දා කෙනෙක් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් බොහොම සමීපව ඉඳපු දැන් ඒ පුද්ගලයා ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්. එතන අපි දන්නවා මනුෂ්‍ය ලෝකයේ අපේ මනුෂ්‍ය මිතුරන් සමග ඔය වැනි සීමාවන් තියෙනවා. ඒ නිසා තමයි අපිට අවශ්‍යතාවයක් ඇති වෙනවා අපේ ඇතුළාන්තයේ අපගේ හදවතේ ගැඹුරුම තැන අපගේ ආත්මයේ ගැඹුරුම තැන උමනාවක් ඇති වෙනවා මාව සම්පූර්ණයෙන්ම තේරුම් ගත්ත කෙනෙක් එක්ක ගනුදෙනුවක් කරන්න පුද්ගලෙක් එක්ක මිත්‍රත්වයකට යන්න. ඒ විතරක් නෙවෙයි ඒ පුද්ගලයා ඕනෑම මොහොතක මා වෙනුවෙන් ඉන්න ඕන. රෑ දවල් ભેදයක් නැතුව ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයකදී මට පුළුවන් වෙන්න ඕන ඒ පුද්ගලයා එක්ක ගනුදෙනු කරන්න. එතකොට එවැනි කෙනෙක් ඇත්තට මනුෂ්‍ය මට්ටමින් මිනිසෙකුට එහෙම ඉන්න බෑනේ පැය 24ම. දැන් ස්වාමි පුරුෂයා එක්ක බිරිඳට උනා පැය 24ම ඉන්න බෑනේ. නේද? බිරිඳට කණ්ඩ බොණ්ඩ ඕනා, නාණ්ඩ ඕනා, තව ගෙදර උයන්ඩ පිහන්ඩ ඕනා, ඒ වගේ කටයුතු තියෙනවානේ. එවැනි කෙනෙක් පිළිබඳව අත්දැකීමක් අපි හැමදෙනාගේම ඇතුළාන්තයේ තියෙනවා. ඇත්තටම එවැනි කෙනෙක් ලෝකේ ඉන්නවා. එය නිකම් මනක්කල්පිත අදහසක් නෙවෙයි. අපිට ඒ කෙනාව අත්දකින්න පුළුවන්. කොහොමද අත්දකින්නේ? දැන් ඔබතුමා කියන කතා කරනවා කියලා. කතා කරනවා කියලා මොකද්ද කරන්නේ? මොකද්ද ඔකට කියන වචනේ? කතා කරනවා කියලා දැන් සමහරක් ඇතර වචනාර්ථයෙන්ම කතා කරන අය ඉන්නවා. වචනාර්ථයෙන්ම කියන්නේ දැන් අපි තුන් මගේ දුකක් තියනවා කියලා. ඒ දුක මම උන්වහන්සේට වචන වලින් කියන්න පුළුවන්. දැන් අපි යාළුවෙකුට කියන්නේ නේද? මම මෙහෙම මානසිකව වැටලා ඉන්නේ. ජීවිතේ පාවෙලා ඉන්නේ. මට හිතෙනවා ජීවිතේ නැති කරගන්න. කලකිරලා ඉන්නේ ලෝකය ගැන. එහෙම අපි වචනගත කරනවානේ. ඒ විදිහටත් පුළුවන් උන්වහන්සේට එය අපි තුමු පුද්ගලයෙක් දේවස්ථානයකට ගිහිල්ලා දිවසප්සාද වහන්සේ ඉදිරියේ තමාගේ දුක වචනෙන් කතා කරන්න. ඒකට මොකද්ද කියන නම? ඒකට විවිධ නම් කියනවා. අපි සාමාන්‍යයෙන් යාක්ෂණා කරනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ගැඹුරු භාවනාව කියලා, කන්ටෙම්ප්ලේෂන් කියලා කියනවා. වැදගත් වෙන්නේ එතනදී ඒ සංනිවේදනය, ඒ ඇතිවන ඒ ගැඹුරු සෙනෙහසාත්මක දෙබස වැදගත්. තව සමහරක් අය වචනගත කරන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ සිතුවිලි වලින් හිතෙන් ඒ දේ ප්‍රකාශ කරනවා. ඕක කරනවායි කියලා කරන්නේ මෙන්න මේකනේ. මම ඇත්ත කතා කරන්නම්කො. බොරු කියන්න ඕනේ නැහැ. බොරු කතා කරලා තේරුමක් නැහැ. ඇත්ත ඇත්ත සැටියෙන් කතා කරන්න ඕනේ.
ඕක කියලා කරන්නේ ගොඩක් මිනිස්සු තමුන්ට අවශ්‍ය දේවල් ඉල්ලනවානේ. ඒ කියන්නේ කඩේ කඩේ කියලා අපි බඩු ඉල්ලන්නේ මට අරක දෙන්න. මට අරකෙන් මෙච්චරක් දාන්න. චිකන් කිලෝ එකක් දාන්න. පරිප්පු 250ක් දාන්න. හාල් කිලෝ 3ක් දාන්න. ඔය වගේ යාච්ඤා කරනවා කියලා ඇත්ත කතාව මහාචාර්යතුමා කරන්නේ අනේ දෙවියන් වහන්සේ මට මෙන්න මේක දෙන්න මට සුමාන දෙකකින් මට මේක අවශ්‍යයි මට මේක දෙන්න මට මේ කතාව කරගන්න ඕන මට මේක දෙන්න මට ඇත්ත කතාව ඒකනේ මහාචාර්යතුමා. ඉතින් මොකද්ද ඔගේ තියෙන මේ වටිනාකම? ඔව් දැන් ආර්ථික එමෙන්නත් අපගේ දෛනික ජීවිතයට අවශ්‍ය දේවල් ඉල්ලන එකෙත් වැරද්දක් නැහැ. අපි හැබැයි එතනින් නවතිනවනා. මොකද අපේ දෛනික ජීවිතයත් අපිට ගත කරන්න වෙනවනේ. කණ්ඩ බොණ්ඩ වෙනවා, මූලික අවශ්‍යතාවයන් තියෙනවනේ. එතර උන්වහන්සේ අපව මැව්වා නම් උන්වහන්සේ ඒ අවශ්‍යතාවයන් ගැනත් බලනවනේ, සංවේදී වෙනවා කියන එක එතන මූලික වශයෙන් වැරද්දක් නැහැ. නමුත් බොහෝ පුද්ගලයන් එතනින් සීමා වෙනවා. දෙවියන් වහන්සේව සලකන්නේ අර තමන්ගේ දේවල් අල පරිප්පු සීනි ලබා ගන්න ඉන්න කෙනෙක් වගේ. එහෙම වුණොතින් හරි වැරදි. එතකොට අපි දෙවියන් වහන්සේවත් භාවිතා කරනවා, යූස් කරනවා අපගේ අවශ්‍යතාවයන් ලබා ගන්න. අපි තව පියවරක් ගිහිල්ලා අහන්න ඕන උන්වහන්සේ මගෙන් මොනාද ඉල්ලන්නේ කියලා. ඒ කියන්නේ දැන් යාච්ඤා කරනවා කියලා කියන්නේ මේ දේවල් ඉල්ලන එක නෙවෙයි. දේවල් ඉල්ලන එක යාච්ඤාවේ පොඩි කොටසක්. දැන් අපි තුම් මට අසනීපයි කියලා මට ඉල්ලන්න පුළුවන් මාව සුව කරන්න කියලා. එහෙම නැත්නම් මම මානසිකව කඩාගෙන ඉන්න කියන්න පුළුවන් මගේ මේ මානසික තත්වය මාව ශක්තිමත් කරන්න කියලා. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි අපි එතනින් අපි දුමුකු මගේ දැන් ආර්ථික ප්‍රශ්න විසඳුනා කියලා ඊට පස්සේ මම උන්වහන්සේව අමතක කරලා මගේ ජීවිතයේ දේවල් බලා ගන්නවා. ඊට පස්සේ ආයි මට අර්බුදයක් ආවම, ආයි මොකක් හරි අසනීපයක් ආර්ථික ප්‍රශ්නයක් ආවම තමයි මම උන්වහන්සේව මතක් වෙලා එතනට දුවන්නේ. එතකොට පැහැදිලිවම උන්වහන්සේව අපි භාවිතා කරනවා, යූස් කරනවා. ඒ නිසා තමයි ඊගාව පියවර තමයි වැදගත් වෙන්නේ. අපි අහන්න ඕන උන්වහන්සේ මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ, උන්වහන්සේ මොන වගේ මාර්ගයක්ද මට පෙන්වන්නේ කියන එක. මොකද දෙවියන් වහන්සේ එක්ක තියෙන්නේ අර සංවාදයක්, ගනුදෙනුවා. ඒක ගනු සහ දෙනු දෙකම තියෙනවා. මට අවශ්‍ය දේවල් මට ඉල්ල ගන්න පුළුවන්ද? මගේ යාළුවාගෙන් මට අතමාරුවක් ගන්න පුළුවන්. හැබැයි අපි තුමේ ඒ යාළුවටත් මගෙන් මොනවද වෙන්නේ කියලා අපි අහන්න ඕනනේ. දැන් අපි තුමේ යාළුවා මානසිකව කඩාගෙන වැටලා නම් ඉන්නේ අපිට පුළුවන් ඇහුම්කන් දෙන්න. නැත්තම් වෙන්නේ ඒක අර දේවල් ලබා ගන්න තමයි මම යාළුවාව භාවිතා කරන්නේ. ඒක ආත්මාර්ථකාමීත්වයේ ගමනක් සහ මිත්‍රත්වය. ඒක සැබෑ මිත්‍රත්වයක් නෙවෙයි. දෙවියන් වහන්සේ සම්බන්ධෙිනුත් අන්න එවැනි දෙයක් තමයි තියෙන්නේ. ඇත්තටම අපි වයසට යන්න වැඩියෙන් අහන්න ඕන මට මොනවද ලබා ගන්න පුළුවන් දේ නෙවෙයි, උන්වහන්සේ මගෙන් මොනවද ඉල්ලා සිටින්නේ කියන එක හරි වැදගත්. එතකොට තමයි මට දැන් ඒකට හේතුව තව හේතුවක් තියෙනවා. දෙවියන් වහන්සේ මා පිළිබඳ සියල්ලම දන්නවා. හැම දෙයක්ම දන්නවා. මටත් වඩා හොඳට දන්නවා. ඒකට හේතුව උන්වහන්සේයි මාව මවලා තියෙන්නේ. ඒක ටිකක් හරියට මෙහෙම අම්මා තාත්තා කෙනෙක් තමාගේ කුඩා දරුවා ගැන මූලික අවබෝධයක් තියෙන්න ඕනනේ අම්මා තාත්තට. මේ දරුවාට මොනවාද පුළුවන්, මොනවාද හැකියාවන්, දරුවාගේ දුර්වලතාවයන් මොනවාද, දරුවා නිතරම අසනීප වෙනවද, දරුවා නිතරම බය වෙනවද යනාදි වශයෙන් හොඳ අවබෝධයක් තියෙනවනේ ඒ අම්මා තාත්තට. ඒතර තමයි ඒ අම්මා තාත්තට හරියට මේ දරුවව හදා ගන්න පුළුවන්, මාර්ගෝපදේශනය දෙන්න පුළුවන්, ඔහුගේ සෞඛ්‍ය, ඔහුගේ හෝ ඇගේ සෞඛ්‍ය ගැන කටයුතු කරන්න පුළුවන්. දෙවන් වහන්සේ කියන්නේ මා පිළිබඳව සර්ව සම්පූර්ණයෙන්ම දන්න තැනන් වහන්සේ. ඒ නිසා මා ගැන මම නොදන්න දේවල් උන්වහන්සේ දන්නවා. මා ගැන මට තවම අවබෝධ වෙලා නැති දේවල් උන්වහන්සේ දන්නවා. ඒ නිසා තමයි මේ ගනුදෙනුවේදී මට එන අවබෝධය වැදගත්. ඒතර මට අවබෝධ වෙනවා සමහර දේවල් මම මේ වෙනකන් අවබෝධ කරගත්තේ නැති. ඒතර අන්නේ ඒ එහෙම යන්නේ මට්ටමකට අපි යන්න ඕන. අර ඔබතුමා සඳහන් කරපු දේවල් ඉල්ල ගන්නවා ඒ මට්ටමේ ඉන්නව බහුතරයක්. නමුත් ඉතින් ඒක හරි එක්තරා විදිහක බොළඳ මට්ටමක්. ඒතර කාගෙන් හරි ඊට වඩා හොඳ දේවල් ලැබෙනවා නම් වෙන කෙනෙක්ගෙන් අපි එතනට යනවා. ඊට වඩා මෙය බොහොම සුන්දර සම්බන්ධතාවයක්. මාචාර්යතුමා ශුද්ධ බයිබලයක් කියව ළඟ තියෙනවද? ළඟ තියෙනවා. මට දෙන්න පුළුවන්ද පොඩ්ඩක්? දැන් මේ වැඩසටහනේ වරණම් පස්සේ මට ඒක දෙන්න පුළුවන්ද? හොඳයි. දෙන්න පුළුවන්. දැන් ඔබතුමාට මාව පේනවා. මට ඔබතුමාව පේනවා. ඔබතුමාගේ ශුද්ධ බයිබලේ මට පේනවා. මගේ අද්දක ඔබතුමාට පේනවා. ඔබතුමාගේ අද්දක මට පේනවා. අපි දෙන්නගේ ඇස් දෙක පේනවා.
පේන අපිට පේන දකින දේ හුවමාරු කරගන්න පුළුවන්. දැන් ඔබතුමා ඔය කියන දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරද්දී දැන් මට මාව පේනවා. හැබැයි ඉතින් මට දෙවියන් වහන්සේව පේන්නේ නැහැනේ මහාචාර්යතුමා. මනෝරාජිකයි නේද මේක? ඇත්තටම ඔය කියන සම්බන්ධය අපි කරන්නේ පේන්නේ නැති කෙනෙක් එක්කනේ. මනෝරාජික නැද්ද? මනෝරාජික නැද්ද ඇත්ත? දැන් අපි මේ මෙහෙම දෙයක් හිතමුකෝ. දැන් අපි කුඩා කාලයේදී අපි හැමෝම කැමති පොඩි ළමයි වශයෙන් ඉන්නකොට අපි කැමති ඉක්මනින් උස මහත් වෙන්න. නේ අපි කැමති උස යන්න, ටිකක් ඇඟ පොඩ්ඩක් හදාගන්න. අපි සීනමාවනානේ පොඩි කාලේ. හැබැයි ඒක තාම අපි මම උස මහත් වෙනවා මම දැකලා නැහැනේ තාම. මගේ තියෙනවා පරිකල්පනේ අදහසක් මම කැමති උස වෙන්න. ඇඟ පත ටිකක් හදාගන්න. නේ අපි කැමති නළුවෙක් හරි ක්‍රීඩකෙක් වගේ වෙන්න කියලා සිහිනයක් තියෙනවා. ඒ වගේම තරුණයෙක් අපි තුම ඒ ලෙවල් කරන කාලයේදී උසස් පෙළ කරනකොට ඒ තරුණයා හීනමවනවා. මං කවදාහරි හොඳ රස්සාවක් කරනවා, මුදල් උපයනවා, හොඳ ගෙයක් දොරක් හදා ගන්නවා, වාහනයක් ගන්නවා, එහෙම නැත්නම් මම රට යනවා යනාදි වශයෙන්. එහෙම නැත්නම් මම අහවල් මේ වගේ තරුණයෙක් හෝ තරුණියක් සමග මං කවදාහරි විවාහ වෙනවා කියලා ඔහුගේ තියෙනවා පරිකල්පනයේ යම්කිසි සිහින ගොඩක්. ඒ වගේම අපි හිතමු අපි බොහොම සතුටින් ඉන්න වෙලාවක යාළුවෙක් අපිට හිතනවා සමහරක් වෙලාවට මේ වගේ තවත් අපිට අවස්ථාවන් ලැබෙනවා නම් සතුටින් සැහැල්ලුවෙන් බොහොම විනෝදකාමීව ඉන්න අපේ තුල තියෙනවනේ කැමැත්තක්. හැබැයි ඒ తත්වේ තාම අපිට ලැබිලා නැහැ. නමුත් අපි අපේ පරිකල්පනය තුල අපගේ මනස තුල අපිට ඇඳෙනවා යම්කිසි චිත්‍රයක් මීටත් වඩා අපිට සතුටු වෙන්න බැරිද කියලා. ඒ වගේම යම්කිසි ව්‍යාපාරිකයෙක් සිහිනමවනවා මම කවදාහරි මීටත් වඩා හොඳ ව්‍යාපාරිකයෙක් වෙලා මීටත් වඩා තව ව්‍යාපාර දියුණු කරගෙන පොහොසත් වෙලා මට පුළුවන් ලොකු සේවයක් කරන්න කියලා. එතකොට අපේ බාල කාලේ ඉඳලම තියෙන ප්‍රවණතාවයක් අපි ඉන්න තැනින් තව තත්වයකට එන්න, තව දියුණු වෙන්න, වැඩි වර්ධනය වෙන්න. සමහරක් අය ඒ තත්ත්ව වලට පත් වෙනවා, සමහරක් අය පත් නොවන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් අපි හැම දෙනා තුලම තියෙනවා යම් යම් ආකාරයේ සිහින. එතකොට පාසලේ ක්‍රිකට් ගහන ශිෂ්‍යෙක් කැමති කවදාහරි ජාතික කණ්ඩායමට තේරෙන්න, ටෙස්ට් ගහන්න කැමති, වර්ල්ඩ් කප් යන්න කැමති. එහෙම තමයි අපි යන්නේ ජීවිතයේ හැම දෙයකදීම එහෙමයි. එතකොට ඒ එවැනි අර ඇතුළාන්තයේ තියෙන, ඒකට අපි ඉංග්‍රීසි වචන කියනවා ලොංගින් කියලා, අපි දෙයකට දක්වන ඒ ගැඹුරු උනන්දුව, ආශාව, අපිට පුළුවන් ඒ ආශාවන් ඇත්තටම හැම දෙයක්ම අපි හරියට විග්‍රහ කරොත් දෙවියන් වහන්සේ පිළිබඳ ආශාවක් තමයි ඔය. දෙවියන් වහන්සේව සෙවීමක් තමයි. හැබැයි අපි ඒක බලන්නේ වෙන මාර්ගවලින්, ආර්ථිකමය වශයෙන් ඉගෙනගෙන මුදල් උපයලා, එහෙම නැත්නම් විවාහ වෙලා, එහෙම නැත්නම් තව හොඳ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා, එහෙම නැත්නම් උස මහත් වෙලා. ඒක අර ලෞකික ආර්ථිකමය ද්‍රව්‍යමය විදිහට තමයි ඒක යන්නේ මේ ලෝකේ. නමුත් ඒ හැම ආසාවකම උද්‍යෝගයකම තියෙන්නේ අපි ඉන්න තැනින් ඉහළ තැනකට එන්න ඕන කියන එක. මම ඉන්න තැනින් තව දියුණු වෙන්න ඕන, තව ඉදිරියට යන්න ඕන කියන දේ තමයි. අපි කවුරුත් කැමති නැහැ ඉන්න තැනම ඉන්න හැමදාම. කවුරුත් කැමති නැහැ. ගෙයක් දොරක් තියෙන කෙනෙකුත් කැමති තව ටිකක් මේකට කාමරයක් දැක් එකතු කරගන්න, එහෙම නැත්නම් ටයිල් කරගන්න. ඒ ඇතුලේ තියෙන ඒ සෙවිල්ල, ඒ ඇතුලේ තියෙන විවිධ දේවල් වලට තියෙන ආශාව ඇත්තට අවසාන විග්‍රහයේදී මේ ලෝකයේ විශාල දෙයක් සම්බන්ධයෙන් තියෙන ආශාවක් තමයි ඒක. එතකොට ඒ දේ අපි දකින්න ඕනේ. දැන් කුඩා කාලෙදී ඒ දරුවා දැකලා නැහැනේ. එයාගේ රූපය තවම උස මහත් වෙනවා. ඔහු ඒ ගැන සිහිනමවනවා. එතකොට ඇත්තට ජීවිතය එහෙම තමයි යන්නේ. එහෙම නැත්නම් හරි නීරස වෙනවා. මම දකින්නේ මට දැන්ට තියෙන දේ විතරක් නම්, එතනින් එහාට මම සිහිනයක් නැත්නම්, එතනින් එහාට මම පොඩ්ඩක් හරි දියුණු වෙන්න බලන්නේ නැත්නම් මේ ලෝකය එක තැන පල් වෙන දෙයක් බවට පත් වෙනවා. අපේ ජීවිත නීරස, ඒකාකාරී, අමිහිරි, එක තැන පල් වෙන දෙයක් බවට පත් වෙනවා. ඒතර ඒ වගේම තමයි අපි තුල තියෙනවා ඇතුලාන්තයේ තල්ලුවක් මේ ජීවිතයට අර්ථයක් සෙවීම, අර්ථයක්. හැබැයි අර්ථය අපිට ද්‍රව්‍යමය වශයෙන් අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක හරියට සිතුවිලි වගේ. දැන් අපිට සිතුවිලි පහළ වෙනවනේ. සිතුවිල්ලක් කියන්නේ මට අල්ලන්න බෑනේ. සිතුවිල්ලක් කියන්නේ මට හිර කරන්න බෑ. අර ටෙස්ට් ටියුබ් එකක දාන්න බැරි දෙයක්. නමුත් සිතුවිලි තියෙනවා.
එහෙනම් මේ පෙනෙන ලෝකයේ තුල තියෙනවා නොපෙනෙන මානයක් තියෙනවා. හැබැයි මේ නොපෙනෙන මානය හැමෝටම ග්‍රහණය නොවන්න පුළුවන් එක සැරේ. දැන් බොහෝ අය හිතන්න පුළුවන් නෑ මේ ලෝකේ තියෙන මේ පෙනෙන දේ විතරයි. පංචේන්ද්‍රියන් වලට ග්‍රහණය වෙන දේ තමයි ඇත්ත. එතනින් එහා කිසිම දෙයක් නැහැ කියලා තර්ක කරන පුද්ගලයෝ ඉන්නවා. නමුත් ඈත අතීතයේ ඉඳලා මිනිසුන්ට තේරලා තියෙනවා මේ විශ්වයට ලොකු අර්ථයක්, ලොකු පරමාර්ථයක්, විශාල ඉලක්කයක්, අභිප්‍රායක් තියෙනවා කියන එක විවිධ සංස්කෘතීන් වල මිනිසුන්ට දැනලා තියෙනවා. ඒ නිසා තමයි අධ්‍යාත්මික වශයෙන් උත් අපි කැමති දියුණු වෙන්න, යාඥා කරන්න, බණ භාවනා කරන්න, විවිධාකාරයේ ඔය යෝගා ක්‍රම ඔය හැම එකෙම කරන්න බලන්නේ අධ්‍යාත්මික වශයෙන් උත් අපි දියුණු වෙන එක, ඉම්ප්‍රූව් වෙන එක. ඒතර මනස හොඳට දියුණු කරගන්න. ඔය දේවල් හැම එකෙම තේරෙන්නේ අපි ඉන්න තැනින් තව තැනකට යන්න කැමති කියන එක. ඒතර ඔබතුමා කියන්නේ දෙවියන් වහන්සේ මනෝරාජික නැහැ. අනිවාර්යෙන්ම නැහැ. බයිබලය ඇතුලේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ජේසුස් වහන්සේගේ ගෝලියෝ දවසක් අහනවා උන්වහන්සේගෙන් අපි යාඥා කරන්නේ කොහොමද කියලා. එතකොට උන්වහන්සේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව කියනවා. දැන් මම මේ ප්‍රශ්නේ අහන්නේ ජේසුස් වහන්සේගෙන් නෙමෙයි, ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක්ගෙන්. දැන් ඔබතුමා ජේසුස් වහන්සේව අනුගමනය කරන කෙනෙක්නේ. ඔබතුමාගේ මම ප්‍රශ්නයක් අහනවා. බලන් ඉන්න අයටත් මේ ප්‍රශ්නේ තිය ඇතැම් අයට. කොහොමද යාඥා කරන්නේ? යාඥා කිරීම පිළිබඳව මූලික වශයෙන් උන්වහන්සේ දැන් අපි ගමුකු එක දෙයක් මගේ හදවතේ තියෙන දේ, මගේ ඇතුළාන්තේ තියෙන දේ, එක කලකිරීමක් වෙන්න පුළුවන්, සතුටක් වෙන්න පුළුවන්, ඉල්ලීමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මම කරන ප්‍රාර්ථනාවක් වෙන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනාව, ඉල්ලීම, ඒ යම්කිසි ආකාරයක අරගලය, කලකිරීම, කඩා වැටීම අපි කැමති විශාල දැවැන්ත කෙනෙකුට ඔප්පු කරන්න යවන්න කැමතියි. දැන් අතර ඔය කවුන්සලින් වලින් තේකනේ කරන්නේ ප්‍රශ්නකදී අපි ගිහිල්ලා මනෝවිද්‍යාඥයෙකුට කියනවා අපේ ප්‍රශ්නය. එතකොට ඒ අත්දැකීම තමයි මිනිසුන්ට තිබුණේ. අපේ ඇතුලේ තත්වය, සැබෑ තත්වය උන්වහන්සේ ඉදිරියේ දිගහැරීම, එහෙම නැත්නම් උන්වහන්සේ ඉදිරියේ වැගිරීම කියලා කියන. එහෙම කිව්වම ඇත්තට මේ අත්දැකීම තියෙන අය දන්නවා අර පීඩණයෙන් භාගයක් සමතේ වෙනවා. මාචාර්යතුමා, අපි බර වචන නැතුව හැමෝටම තේරෙන භාෂාවෙන් කතා කරමුද? දැන් ඔබතුමා න්‍යායාත්මකව කතා කරන ඕක හරි. න්‍යායාත්මකව ඕක ඔප්පු කරන්න ඔබතුමාට පුළුවන්. මටත් පුළුවන් වෙයි. හැබැයි අපි ප්‍රායෝගිකව කතා කරමුද මාචාර්යතුමා, ඇත්ත කතාව. ඔබතුමා කොහොමද ප්‍රායෝගිකව යාඥා කරන්නේ? මට ඒක කියලා දෙන්න. ඔබතුමාගේ ප්‍රායෝගික ජීවිතෙන් ඉබේ අපි හැමදේම කතා කරන්න. ඒක කියන්න මාචාර්යතුමා. එකක් තමයි දැන් මට එවැනි අරගල ප්‍රශ්න තිබුණා මම ඒ ගැන සම්පූර්ණයෙන්ම උන්වහන්සේට ඉදිරිපත් කරනවා. ඒ ගැන අවංක වෙනවා. දැන් අපි තුමු මට අද එපා වෙලා තින්නේ කියලා. ඔව්. දෙවන් වහන්සේවත් එපා වෙලා තියෙනවා. ඒ ගැන අවංක වෙන්න ඕන. ඒ උන්වහන්සේට යාඥා කිරීමේ වැදගත්ම දේ තමයි අවංකභාවය. අපිට බොරු කරන්න බෑනේ. ඔව්. ඊට පස්සේ මං හිතුවා මට අද බයිබලේ කියවන්නවත් හිතෙන්නේ නැහැ කියලා. ඒක උන්වහන්සේට ඔප්පු කරනවා. උන්වහන්සේ කියනවා මම මෙන්න මේ තත්වේ ඉන්නේ. මට සියල්ල එපා වෙලා ඉන්නේ. එහෙම නැත්නම් මං ගොඩක් සතුටක ඉන්නවනම් ඒකත් කියන්න පුළුවන්. එතකොට මගේ ඇතුළාන්තයේ සැබෑ තත්වය ගැන 100%ක් අවංක වෙන්න ඕන. 100%ක් අවංක වීම වැදගත්. එතකොට තමයි අපි අවංක පුද්ගලයන් බවට පත් වෙන්නේ. ඒ වගේම එතකොට මම දන්නවා ලෝකයේ කෙනෙක් ඉන්නවා, ඒ පුද්ගලයාට මං ගැන ඇත්ත කියන්න පුළුවන්. දෙසරයක් හිතන්නේ නැතුව, අර මං පෙර කිව්වේ දෙසරයක් හිතන්නේ නැතුව මාගේ ඇතුළාන්තයේ සැබෑ තත්වය කියන්න පුළුවන්. දැන් මේ අත්දැකීමට අපි ඇතුළු වුණාම අපිට මේ අත්දැකීම තුළ ඉන්න ආසාවක් ඇති වෙනවා. තව තවත් මේ අත්දැකීම තුළ ඉන්න. ඒකයි යාඥා කිරීමේදී අපි කැමති තව තවත් කාලය ගත කරන්න. තව තවත් උන්වහන්සේ එක්ක මේ සංවාදයේ යෙදෙන්න. එතකොට අපි හිතමු බස් එකක යන්නේ කියලා. හිටගෙන බස් එකේ යනෝ දෙනෝ දහක් මැද තෙරපි යන්නේ. ඒක හොඳ අවස්ථාවක් උන්වහන්සේට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් අපි යාළුවෙක් කෙනකන් කොහේ හරි ඉන්නව තැනක. ඒ යාළුව තාම ඇවිල්ලා නැහැ. දැන් විනාඩි 10ක් 15ක් පරක්කු වෙලා. ඒක හොඳ අවස්ථාවක් උන්වහන්සේට සම්බන්ධ වෙන්න. එතකොට යාඥා කිරීමට හැම මොහොතක්ම අපිට යොදන්න පුළුවන්. හැම අවස්ථාවක්ම උන්වහන්සේට සම්බන්ධ වෙන්න යෙදි හැකි අවස්ථාවක්. දැන් ඒක අපිට වඩා සංවිධානාත්මකව කරන්න පුළුවන් දවසට පැයක් හරි පැය භාගයක් හරි වෙන් කරගෙන හැමදාම උදේ 6 ඉඳලා 6 මාට එහෙමත් ඒකත් හොඳ දෙයක්.
එමත හැන්දෑවේ හැමදෑම හැන්දෑවේ හය ඉඳලා හය අමාර වෙනකන් යන ආදි වශයෙන් නිශ්චිත කාලයක් වෙන් කරගෙන කරන එකත් හොඳයි. ඒක සංවිධානාත්මක. නමුත් සමහරක් අයගේ කාර්ය බහුලත්වය නිසා එහෙම කරන්න බෑ. එතකොට ඒ පුද්ගලයාගේ ජීවිත රටාව තුල ඔහු හෝ ඇය විදියක් හදා ගන්න ඕන. ක්‍රමවේදයක් හදා ගන්න ඕන මේ අතුලාන්ත sannivedanaya. ගනුදෙනුව අඛණ්ඩව කරගෙන යෑමට. මාචාර්යතුමා දැන් ඉස්කෝලේ යන එක වසර දෙක වසර තුන වසර ළමයෙක්ගේ ස්කෝල් බෑග් එක අවුස්සුවොත් යාඥා පොතක් හම් වෙනවා. ඒ යාඥා පොතේ උඩ ඉඳන් අගට යාඥාවල් තියෙනවා. දයාදිග මනස්ථාපයේ විශ්වාස ලක්ෂණයේ ස්වර්ගයේ වැඩසිරින නමෝ මරිය මෙකී නොකී අප රට වෙනුවෙන් දෙවමෑනියන්ට යාඥාව සිද්දු මිකායල්තුමන්ට යාඥාව යාඥා ටික තියෙනවා. කිතුණු ගී පොත පෙරලලා බැලුවොතින් ගීතිකා බොහොමයක් තියෙනවා. දිව්‍ය පූජාව දෙවෙනෝ යාඥා තියෙනවා. අපේ 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 යාඥා කරමු කියන පොත ඇරලා බැලුවොතින් යාඥා විශාල ප්‍රමාණයක් තියෙනවා. සුද්ධෝ පැය පොත දිගේ ඇරලා බැලුවොතින් යාඥා විශාල ප්‍රමාණයක් තියෙනවා. ගල්ලෙනේ යාඥා පොත දිගේ ඇරලා බැලුවොතින් යාඥා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔබතුමාගේ පොත දිගේ ඇරලා බැලුවොත් මොනවද තියෙන යාඥා? ඔය යාඥාවන් සේරමක් තියෙනවා. අන්න ඒකයි මට එන්න ඕන තැන මහාචාර්යතුමා. දැන් ප්‍රායෝගික ජීවිතයේ මිනිස්සෙක් යාඥා කරනවා කියලා කරන්න ඕනේ මෙන්න මේ පොත් ටික කියවන එකද? එහෙම නැත්නම් වෙනත් එකක්ද? ඔය පොත්වල තියෙන යාඥාවනුත් අපි දැන් සමහර කයට ඒවත් කියව ගන්න අවශ්‍යතාවයක් එනවනේ. එතකොට ඒ කියවගත යුත්තේ ඇත්තට ඒ යාඥාවට අපි ඇතුළු වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ඒ යාඥාව කියනකොට මම කියනවා කියලා නමෝ මරිය මගේ හදවතත් එතන තියෙන්න ඕන, මනසත් එතන තියෙන්න ඕන. එතන මගේ වචනයි හදවතයි මනසයි සේරම ඒ යාඥාව තුල. ඇත්තට ওই ක්‍රමවේදේ අපි aran තින්නේ පැරණි ගිවිසුමෙන්. දැන් අදට ජුදා මිනිසුන් යාඥා කරනවා කියලා උන් කරන්නේ බොහෝ වෙලාවට ගීතාවලිය කියවනවා. හෙබ්‍රි භාෂාවෙන් ගීතාවලිය ශබ්ද නගා සහ වෙනත් පැරණි ගිවිසුමේ කොටස් යාඥාශීලීව කියවන. හැබැයි ඔවුන් කරන්නේ නිකන් අර ගිරව් වගේ නෙවෙයි. ඒ ස්ප්‍රීතුවට ඇතුළු වෙනවා. ඇතුළු වෙලා ඒ කියන අපි තුම් ගීතාවලිය කියලා. ඒ ගීතාවලිය ගීතයයි ඔවුනුයි එක යථාර්ථයක් බවට පත් වෙන. දෙන්න එක්කෙනෙක්. ඒක හරියට දැන් අපි මෙහෙම හිතමුකෝ අපි හැන්දෑවේ දකිනවා ලස්සන ඉර බැහැගෙන යන දර්ශනයක්. දැක්කම අපිට ඇත්තට ලෝකෙම අමතක වෙනවනේ. ප්‍රශ්න ගැටළු අමතක වෙලා ඒ ඉර බැහැගෙන යන දර්ශනයයි මමයි එක යථාර්ථයක් වෙනවා. කොච්චර අපි ඒට ඇතුල් වෙනවද කියනවනම් සමහර කාලකට කාලය යනව තේරෙන්නේ නැහැ. වෙනත් වැඩ කටයුතු අමතක වෙනවා. කවුරු හරි අපිට කතා කරනකන් මුළු ලෝකෙම අමතක වෙලා ඒ දකින දෙයට අපි ඇතුළු වෙනවා. එතන තියෙන්නේ යාඥාවේ අත්දැකීමක් තමයි. චිත්ත ඒකාග්‍රතාවයේ අත්දැකීමක් තමයි එතන තියෙන්නේ. එතර පොතක වුණත් යාඥාවක් කියන්න ඕන අර ආකාරය අර ස්ප්‍රීතුවෙන්. එහෙම නැත්නම් ගීතාවලිය ගීතිකාවක් කියනවා නම් ඒ ස්ප්‍රීතුවෙන්. එහෙම නැත්නම් අපි මනසෙන් දෙයක් කියනවා නම් ඒ වෙලාවේ අපි නිර්මාණය කරලා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිර්මාණය කරන දෙයට ඇතුළු වෙන්න ඕන. යාඥා කරන විදි ක්‍රම ගොඩාක් තියෙනවා. ක්‍රමවේද. හැබැයි මේ හැම ක්‍රමවේදයකදීම ස්ප්‍රීතුව එකක් විය යුතුයි. මගේ චිත්ත ඒකාග්‍රතාවය මගේ හදවත මනස වචන එක්තැන් කර ගැනීම වැදගත්. ඒ නිසා තමයි යාඥා කරන කෙනෙකුට එනවා ආත්ම දමනයක්. ඒ වගේ අය කලබල වෙන්නේ නැහැ, ඒ වගේ අය ප්‍රශ්නිකදී දුවන්නේ නැහැ. මොකද ඔවුන්ට තියෙනවා ආත්ම දමනය, ආත්ම විනය, ස්වයං විනය කියලා දෙයක් එනවා. ඉතින් ඒක මං හිතන්නේ ජීවිතේට ඉතාම වැදගත් කාරණාවක් අද කාලයේ මිනිසුන් කලබල වෙලානේ ඉන්නේ. ඒ නිසා අපි හුරු වෙන්න ඕන ඉතා වැදගත් දෙයක් හැමදාම මට පුළුවන් නම් නිසලව නිහඬව විනාඩි 10ක් ඉන්න වාඩි වෙලා එක තැන මුකුත් නොකර පත්තර පොත් කියවන්න නැතුව නිවුස් බලන්න නැතුව ෆෝන් එක බලන විනාඩි 5ක් 10ක් නිසලතාවය තුල ගැඹුරු නිසලතාවය තුල මා සමග. එතකොට මම ඉන්නේ මා සමග. මා සමග ඉන්නවා කියන්නේ මම දයන් වහන්සේට ඇතුළු වෙනවා. අන්න ඒ විනය වර්තමාන ලෝකයේ හැමෝටම වැදගත්. එතකොට ඇත්තට ලෝකයේ බොහෝ ප්‍රශ්න අඩු වෙනවා. මොකද එතකොට අපි සමහර දේවල් අවබෝධ කරගන්නවා. ජීවිතයේ සමහර දේවල් අපිට අවබෝධ වෙනවා. අපේ අතින් වුණු වැරදි, අපි අනිත් මිනිස්සුන්ට කරපු වැරදි ක්‍රියාවන්, අනිත් මිනිස්සුන්ව රිදවපු දේවල්, ඒ වගේම අනිත් අය අපිට කරපු දේවල් නිසා උන්ට සමාව දීමේ හැකියාව යනාදී වශයෙන් ඇතුලේ ලොකු පරිවර්තනයක් ඇති වෙනවා. අපි ඔකට කියන්නේ
නිසලතාවේ පන්ති කාමරය. The classroom of silence. නිසලතාවේ පන්ති කාමරය තුල අපි ඉගෙන ගන්න ඕන. ජීවිතය ගැන, ජීවිතයේ අර්ථය ගැන ඉගෙන ගන්න ඕන. ඒක ගැඹුරු නිසලතාවයක් වෙන්න ඕන. සමහර කයට ඒක හරි දරන්න අමාරුයි. මොකද ඕන් හුරු වෙලා තින්නේ සද්ද එක්ක වැඩ එක්ක ඉඳ විතරයි. තමා සමග තනි වෙන්න කාලය ගත කරන්න අපි වර්තමාන ලෝකේ හුරු වෙලා නැති නිසා මේ කරන දේ ආරම්භයේදී සමහරක් අයට ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි ඒ කිරීමෙන් තමාට විශාල අධ්‍යාත්මික ප්‍රගතියක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. මාචරතුමා මම යාඥා කරනවා. මම යාඥා කරනවා. මම යාඥා කරනවා. දන ගහලා මට කියන්න පුළුවන් මම යාඥා කරනවා කියලා. මම යාඥා කරනවා. කෙනෙක්ට කියන්න පුළුවන් ඔයා අත්තුස්සල යාඥා කරන්න එපා. මොකද ඔය අත්තුස්සගෙනක් අත් දෙක වැදගත්. තව කෙනෙක් කියන්න පුළුවන් මොකද මේ අත් දෙක ඇඳගෙන නිකන් හිටිපිලිම වගේ නේ ඔයගොල්ලෝ මේ හොඳට ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන අත් දෙක උස්සල අප්පුඩි ගහලා ප්‍රශංසා කරන්න ඕනේ. මේක මහාචාර්යතුමා අද සමාජයේ බොහෝමයක් පැතිරලා තියෙන මතයක්. සමිඳුන්ගේ අතගත් ගමනක් YouTube නාලිකාව මේ මතය निराකරණය කිරීමට ප්‍රවේශයක් කරගනිමු. ඔබතුමාට බාරයි. ඔව් දැන් මම අහන්නේ මොකද්ද කියලා ඔබතුමා දන්නව? ඔව් ඔව්. දැන් අපි දැන් විවිධ අය අර හුරු වෙලා තියෙන විදිහ දැන් මම කැමති නිසල යාඥාව තමයි මට ඇඟේ තියෙන්නේ. මම ගොඩාක් ഘോഷාවන් වලට ශබ්ද වලට යාඥාවේදී කැමති නෑ. මොකද මට සමහර දේවල් අවබෝධ වෙන්නේ එතකොට තමයි. දැන් තව කෙනෙකුට ඇත්තට මනෝවිද්‍යාත්මකව ඒ අර ශබ්ද නගා කරන යාඥාවේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. අර එතනදී තමාගේ අර තිබුණු හැඟීම් අරගල අර්බුද වේදනාවන් පිට වෙනවා. ඒ කෑ ගහලා ශබ්ද නගා උන්වහන්සේට ඔප්පු කරලා යම්කිසි විදියක ඇතුලාන්තයේ අර පිරිසිදු වීමක් සිදු වෙනවා. ඒක හරියට මෙහෙම දෙයක් අතර දැන් අපි හිතමුකෝ ස්වාම් පුරුෂයයි බිරිඳයි අතර රණ්ඩුවක් වුණා කියලා. දෙන්න කෑ ගහ ගන්නවා, බැන ගන්නවා. ඊට පස්සේ ආවේගය නැති අඩු වුණා මොකද වෙන්නේ? දෙන්න ටිකක් ඉස්සරට වඩා ලඟ වෙලා. අර තිබුණු තරහව, කේන්තිය, චෝදනාවන් සේරම එළියට දැම්මා. සියලුම කුණු. දැන් මොකද වෙන්නේ? ඇත්තට ඒ දෙන්න ඉස්සරට වඩා ටිකක් ලඟ වෙලා. අන්න එහෙම දෙයක් තමයි ඔතනදී සිදු වෙන්නේ. ඒක සමහරක් අයට අත්‍යවශ්‍යයි ජීවිතයේ. මොකද අද කාලේ මිනිසුන් පීඩා ප්‍රශ්නවලින් පීඩා විඳින ප්‍රමාණය ඉස්සරට වඩා වැඩි. විවිධාකාර ප්‍රශ්නවලින් අද මිනිසුන් වේදනාව විඳිනවා, දුක් විඳිනවා. හැබැයි ওই මොන යාඥාව කරත් අපි ශබ්ද නගා පුඩි ගහලා නිසලව, එහෙම නැත්නම් දෑත් වැඳගෙන, එහෙම නැත්නම් බිම දිගා වෙලා මොන යාඥාව සිදු වුණත් වෙන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. ඒකට අපි කියනවා ඩ්‍රොපින් කියලා, හලනවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මම ඉස්සෙල්ලා ඉඳපු පුද්ගලයා වෙන්න බෑ. දැන් මා තුල ඇතුලේ වෙනසක් සිදු වෙලා තියෙන්න ඕන, පරිවර්තනයක්. නැත්නම් ද අපි මෙහෙම ගමුකෝ, ලෝකේ යාඥා කරන අය මොන යාඥාව වේවා, යාඥා නොකරන අය අතරයි වෙනසක් නැත්නම් වැඩක් නැහැනේ. ඒගොල්ලෝ දෙගොල්ලම එක වගේ, එකම වගේ ආත්මార్థකාමී, කුහකයි, එකිනෙකාගෙන් පලි ගන්නවා, අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැහැ, සංවේදී නැහැ. දෙගොල්ලම එකයි. මේගොල්ලෝ හැබැයි කියනවා මේගොල්ලෝ මහලොකුට යාඥා කරනවා කියලා, දයන් වහන්සේට සමීපයි කියලා. හැබැයි අර යාඥා නොකරන අය ඊට වඩා ගුණාත්මකව ජීවත් වෙනවා. එහෙනම් වැඩක් නැහැනේ. යාඥාවේදී සිදුවෙන දෙයක් තමයි ඒක. හරියට මෙහෙම දෙයක්. දැන් අපි හිතමුකෝ ලස්සන මණිකක්, දියමන්තියක් කුණු ගොඩක් ඇතුලේ තියෙනවා. අපිට හැබැයි දියමන්තියට ඒ මණික ගණ්ඩ බැහැ. මොකද කුණු වලින් වැහිලා. අපි කරන්න ඕනේ කුණු තට්ටු අයින් කරන්න ඕන. ඒ මහා කුණු කන්දරාව පොඩ පොඩ අයින් කරනවා. අයින් කරලා කරලා අන්තිමේදී අපිට පේනවා මේ මණික, මේ දියමන්තිය ඉස්මතු වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම දෙයක් සිදු වෙන්න ඕන. ඒ කියන්නේ අපි කරන ඒ යාඥාවල ප්‍රතිඵලයක් වශයෙන් අපේ තිබුණා නම් දරුණු ආත්මార్థකාමී කුණු ගොඩක්. එයින් මම නිදහස් වෙන්න ඕන. ඊට පස්සේ අපි තුල තිබුණා නම් කාගෙන් හරි පලිගැනීමේ චේතනාවක්, එකට එක කිරීමේ චේතනාවක්, එයින් මම නිදහස් වෙන්න ඕන. ඊට පස්සේ මා තුල තිබුණා නම් යම්කිසි විදිහක තරඟකාරීත්වයක්, යම්කිසි පුද්ගලයෙකුගෙන් පලිගැනීමේ චේතනාවක්, එයින් මම නිදහස් වෙන්න ඕන. ඊට පස්සේ මා තුල තිබුණා නම් කාගේ හරි දෙයක් කඩා වඩා ගැනීමේ ප්‍රවණතාවයක්, එයින් මම නිදහස් වෙන්න ඕන. ඒ කියන්නේ අර එක එක කුණු තට්ටු තියෙනවානේ අපි හැමෝගෙම. ওই කුණු තට්ටු එකින් එක අපි හලන්න ඕන, ඩ්‍රොප් කරනවා.
අන්තිමේදී ඉතුරු වෙන්නේ අර ඇතුලේ තියෙන ඒ ලස්සන ඒ වටිනා මණික දියමන්තිය පමණයි. ඒ මණික තමයි අපි කියනවා අපි තුල ඉන්න ක්‍රිසුන් වහන්සේ. එතකොට සැබෑ අව්‍යාජ නිරෝගී යක්ෂණා ජීවිතයක ප්‍රතිඵලයක් වශයෙන් අපි තුල සිටින ඒ ක්‍රිසුන් වහන්සේ බැබලෙන්ඩ පටන් ගන්න ඕන. එය තමයි අර ජීවිත පරිවර්තනය. එතකොට අපි මොන දේ කරත් වැඩක් නැහැ. මොන ආකාරයේ යක්ෂණා කරත් වැඩක් නැහැ. අපි තුල ගැඹුරු පරිවර්තනයක් වෙන්නේ නැත. අපි අර පරණ කුහක ආත්මార్థකාමී මෝහෙන් පිරුණු ද්වේෂෙන් වෛරෙන් පිරුණු පුද්ගලයා නම් වැඩක් නැහැ. එතන අන්න ඒ දෙය අනිවාර්යයි. යාඥා කරන ශෛලිය කුමක් වුවත් මේ ඇතුළාන්ත ගැඹුරු වෙනස පරිවර්තනය වෙන්න අපි ඉඩ දෙන්න ඕනේ. ඇත්තට ඒක දයන් වහන්සේ කරගන්න දෙයක්. හැබැයි අපි ඉඩ දෙනවා. දැන් අර ඔබතුමා මුලින් සඳහන් කරපු අර දේවල් ඉල්ලන කෙනාගේ වෙන්නේ ඔහුගේ යාඥා ජීවිතේ එක මට්ටමක විතරයි තියෙන්නේ. එතනින් එහාට ඔහු වර්ධනය වෙන්නේ නැහැ. යාඥා ජීවිතයකදී අපි අධ්‍යාත්මික වශයෙන් වර්ධනය වෙන්න ඕන. අපි වඩා පරාර්ථකාමී වෙන්න ඕන. එතකොට අපි අපිට වඩා අනිත් මිනිස්සු ගැන යාඥා කරනවා. ලෝකේ තියෙන ප්‍රශ්න ගැටලු දරිද්‍රතාවය මේ තියෙන මිනිසුන්ගේ පීඩාවන් වෙනුවෙන් අපි ඒතර අනිත් අයට සංවේදී වෙන ප්‍රමාණය වැඩි වෙනවා. සැබෑ යාක්ෂණාවක් කියන්නේ අන්න එවැනි දෙයක්. එතකොට අපි ඒ තුලින් දයන් වහන්සේටත් ලං වෙලා. ඔබතුමා කියන්නේ සමිඳුන් නැතගත් ගමනට යාක්ෂණාව වැදගත්. ඒ යාක්ෂණාව තුලින් සමිඳුන් නැතගත් ගමන තවදුරටත් සාක්ෂාත් කරගෙන සාර්ථක කරගන්නට පුළුවන් කියලා. හොඳයි. අපි එහෙනම් යාක්ෂණාව තුලින් ගමනේ ඊළඟ අදියර පටන් ගමු. අදට අපි තිත තියමු. මාචාර්යතුමනි බොහොම ස්තුතියි අදටත් අපිට මඟ පෙන්වුවට. සමිඳුන් නැතගත් ගමනේ. සමිඳුන් නැතගත් ගමනේ ඊළඟ පියවරත් වෙනුවෙන් රැඳී සිටින්න ඊළඟ වීඩියෝයෙන් අපි ඒ ගමන නැවතත් තරඹමු. අපි YouTube channel එකත් එක්ක ඉන්න. ආදරෙයි. බොහොම ස්තුතියි. අපි එන්නම්.